ව පත්ති ඉමස්මින් කායෙහි තේරුම පහදල දෙනවත් මේ මම කරන සියලු ක්‍රියාකාරකම් මේ තිිස්සායම ඉමස්මින් කායකයන මේ ක්‍රියාකාරකම් තිිස්සායක්ම කරන්නේ මේ මේ කියන බඹයක් පමණ වූ ගේසාන්තයේ සිට පාධාන්තයේ දක්වා වූ මේ කොටස් චිත්්දයක ඉංයුත්ද වූ මේ ශරීරකූඩුවෙන් එකයි කිව්වේ මේ ක්‍රියාකාරකම් සියල්ලම කරන්නේ මේගේ කෙස්ට රම්ම හ ක රයිත වූ මේ කුණපකොට ස්ටිට් දෙකෙන්ටියල මේ ශරීර කූඩුවෙන් කියන එකයි කිව්ලේ. ඒක බෙද්දල බල බාම එහෙම එකක් නෑ අහදු වහස මේ අකායේකායන පස්සනාවේ. පජ පජානාතියන ප්‍රපවය ව බව දැනගන්නා. ඕ වට්ටමාන මහටේ අ ජනටවීම ප්‍රජන්නනය වෙනවා. අලුතෙන් ජනිත වෙනවා. අලුටෙන් ප්‍රභවේ වෙනවා. අඩුත්තත්්‍රයකට පත්වෙනවා. ඒ අලුත්ටට්‍රයට පත් වූ බව හොඳද අරකර කියන එක තේරුම්ගත්තනම් ඒ පුද්ගලයා පජානාති අලුත්තත්වයට පත්වෙන බව තේරුම්ගත්යෙත් නෑ අලුත්වේ හොඳද නටකදි කියලා තේරුම්ගත්තෙත් නෑ කුසලේද අකුසලේරි කියලා තේරුම්ගත්වෙෙන ඇත්නම් නම් පජානාති එතකොට තමන් තුළ ඇතිවන වෙනස තමන් තුල ඇතිවෙන්නේ කුසලේද අකුසලේද කියන දෙකම තේරුන්ගත් තනම් ඒ පුද්ගලයයේ අකුසලේඉවත් කනවන මේ පුද්ගලය පජානාති තේරුම් නොගත්ත මිනිහා නප්පජානා දැන් ඔය බැන්දට පිදුවට යැදදට පැතුවට බුද්ධාගම ඉගෙනගත් අට තනතුරු නිලතර ගත්තට මේ කුසලය අකුසලය තමන්තුළ වෙන ආකාරය දක්ක නැන්නම් නප්පජානාට. එය මොනවත් නැතත් ධර්මය තේරුම් අරගෙන හේතු පලදාමට බැලුවනම් පජානා තමන්තුළ ඇතිවෙන දැන් තමයි යමක් කරනකොට ඒකෙන් ඇතිවෙන ප්‍රතිිඵලය තමන්ට කුසලය වඩාවර්ධනය වෙනවා අකුතලය පරිාණයට පත්වෙන බව දන්නවනං ඒ පුද්ගලය පජානාති. ඒ නොදන්නා පුද්ගලයා නත්පජානා. එක තේරුම් නොගත්ත පුද්ගලයා නත්්පජාන. එතකොඩාරියදුන් අහන්සර අරං්්‍යගත්තෝවා වෙලා රුක්ක මුලගත්තෝ වෙලා සුඥාගාරගත්තෝ වෙලා ීතති පල්ලංගන් වෙලා මේ. ඒ එහෙමඋනාම යෝනිසෝ මනසිකාරය නේද අපේ වැඩෙන්. යෝනිසෝ මංචිකාරයෙන් කටයුතු කරන්න ඔය පූර්වක් ෘටිය අවශ්්‍යයි. රණබීමෙන් ඉවත්වන්න ඕන අරං්ඥගතවා හිට ආරක්‍ෂා කරගන්න ඕන බාහිර කරුණුවලින් ආගන්තුක උපකිලෙස්වලින් රුක්කමූලගතුවා. ඒ වගම රාගෙන් සුං්‍ය දේශෙන් සුං මෝහෙන් තු් සුං ොහොතක් ඇතිිකර ගණ්ඩඕන මානය පහළමාංකයට පත් කරන්න ඕන ඒ අනුව ඒබට්ටමාන මොහොතේ මුකායෙන් එකකට හෝ හයට මහෝ අරමුණුවන පරිමුකන් සතින් උපට්ට පෙටවා ඒ අනුව සෝ සතෝවාශස සති සෝ සතෝ ආශ්‍රය කළ යුතුද අදද ප්‍රහණය කල බෑහර කළ යුතුද අද්ද කියන එක තේරුම් ගඩුව. දීගංවා, දී සංසාරය ආපුකක්ද රස්සංවා දැන් බර්තමානම ොට ආපු එකක්ද. ඒ අනුව ආනපාන්ත්‍රක් යමාදිය වඩන්න පුළුව. අරයතුන් අහන්සර ඉරියාාපත පබ්බේදය නෙ ද ඉරියව් හතර ඒකයි මේ සම්පජාන පබ්බේති ඉ ඒ ියවුම තවත් වැඩි කලා දැන් අතනතියෙන් ඉරියව හතරයින ඇවිදිනවා හිටගනීවා ඉඳගෙනනීන්වා නිතාගනීන් හන්සේවෙලා ඉන්නවා. අතන තියෙන්නේෙ කනවා බොනවා යනවා එනවා නානව රෙදිහෝදනවා කනවා මේ පාත්‍ර හෝදනව පිගං හෝදනනා වැසිකිලි අනවා කැසිකිිලිය අන නිදාගෙන ඉන්නවා නැකිටිනවා හිරියරිනවා ඒවගම අරියතුන් නී භාවේ. එ සියලු ඉරියව් දවසක් තුළ පුද්ගලයක් කරන කියන හිතන සියලු කටයුතු සියලු ඉරියව් ඔතන තියෙනවා. ඒ සම්පජන්න ප. හැම ඉරියව්වෝකින්ම සම්ප්‍රජනනය වෙනමනං නකාරී හෝඒ ක්‍රියාව නොකර වෙනස් කරඩු. හෝත් හේතු අයිංගල හෝති කරන්්ඩු. එතකොඩ අරය දුනා සරමේ ඉරියාපත පබ්බේ අපි සම්ප්‍රජනනය වෙනෝද කිය තමයි බලන්න ඕන. ඒම් මේ හැම තැනකදිම සම්ප්‍රජනනය වෙනවනං ඒකනකාරී හෝති කර්ඩුව. එකටම දැන් ඔයක, ඔය මහා සතරාති පට්ඨාන සූත්‍රය මේ තියන විෂයකත් තියෙනවන දැන් ඕක දැ බුදුහාමුදුරුවෝ පිරිනිවාන් පාන්න යැනකොට අවසාන වසයෙන් මහා පරිනිිබාන සූත්‍රයේ මේ ආනපාන සතියහමාදියවැඩන්න කලා තියෙන මෙන්ුවේ සම්පජානකාරී හෝටි පබ්බේ. මේක තමයි මහා පරිනිිබාණ සූත්‍රයේ තියන. ඒ තරම් වැදගත් එකක් මේක එක තේරුම්ගත්ත හැ කවුරුවක්. හතුන්හස හරති සික්කති පොඩ්ඩක් පහැදිලි කල්ලද. බැරදිදේ වෙන්කර කර අත්තරීම විහරති බැරදිදේ වෙන් කල්ලා ඉන්ද්‍රිය සංවරයේ ප්‍රත්්‍ර සංවරයේ ඇති කිරි ගැනීම ශික්ෂණයෝ. ශික්කට. හික්මෙනවා. තවජන ඇතියන බවිස්වට. තවජන ඇතියන විපස්වති. විපස්වති ගැන්න බැරදිදේ වංකර කර ප්‍රාණය කල්ලා අස්කරනවා බිහිවන වැරදිදේ භවිස්වති. අ බයන්න එන්නේ බිහිවීම වැරදිදේ බිහිවෙනවන ඒ වැරදිදේ වෙන්කර කර අස්කල්ලා හිට හදාගන්න එක භවිස්වති. දැ දිට්ටේ භායධාර වීටියතු මාටිකිවේ භවිස්්වති. දිට්ටේව දිත්තමත්තම් භවිස්වති. සුටේව සුටමත්තම් භවිවති, මුතේව මුතමත්තම් භවිවති, විඤඥාතයේ විඥ්ාතමත්තම් භවිස්වති ඒ වගම බද්ධය කරත්ව සූත්‍ර පහේම තියෙන්නේ පච්චුපප අංචේ යෝදම්මෝ තත්ත් තත්ව විපස්වති එසන් තියෙන්නේ විපස්වති. ඒවගම ජබ්බි සෝධන සූත්‍ර තියන්නේ භවිවජී විපස්වති දෙකම මේ අනිතු වන්ස වේදනාස වේදනානු පස්සනාවේ චිත්තේ චිත්තානු පස්සනාවේ තියන කරන දෙයක් නෙවෙයින්න වැඩින ද කිසිමදේ දැ වේර්දනාසු වේදනානු පස්සනාව හෝ චිට්ටේ චිත්තා අනු පස්සනාවේ හෝ ධම්මේසු දම්මානු පස්සනාවේ කරන්න දෙයක් නෑ කරන්න තියෙන සියලුමදේ තියෙන්නේ කායේකාය අනුපස්සනාව එකඒකායනු පස්සනාව හරියට කරන මනන් තමන් තුළ ඇති වන ඒ හැම දෙයක්ම පජානාති තමන් තේරුම් ගැන්ඩුව පජානාති මන්තුල ප්‍රජන්නනය වනදේ අලුතෙෙන් බිහිවන තත්ත්වය තමන්විසින් තේරුම් ගැනීම පජානාට. අ කායකානු පර්සනාවතියෙන්නේ කරන්න ඕනෙද එක කරනකොට තමන්තුල තේරුම්ගත යුතු සිදුවනදේබේර්දනාසු වදන ආමිස නිරාමිසයට පත්වෙනවා. ඒ වගම ීටේ රාගී ත වීතරාගී දේශී සිත වීතදේී මෝහහිී සිත වීත මෝහහි වෙන. ඒ වගම දම්මේසු දම්මානු පර්සනාවත්තියෙන්නේ තමන්තුල වෙනස ෙනස්යම් වෙනවාඒ තේරුම් ගඩුව අර්හතු අස්ථ ප්‍රශ්න දෙකත්තියෙන අප පින් අනුමෝදනාවද පින් ගන්න බැරියි ඉන්නව නේද. ඔවු එකට ඒ අයට අප දෙන්න මේ පින් අන්මෝදන් කරන්න මොකෝ පලවෙනි පර්මාර්ට්‍යය ි නය ඒ මියදිායට අපි නයයි අපි පින්ඩී ලපින් පවරල පින් අන් මෝදන් කලා අපි නයම් ඉටී නිදස්සදුව? අපි නිවන්දකිින්. නයිතිය නොන නිවන් දකින්න. ඒක නිසා අපිට උදව් කරපු උපකාර කරපු මඟ පෙන්වූ පිීටවූ මව්ද දෙමව්පියන්ත නිියලු ඥාතීන්ට පින්්ඩීල පින් පවරල පින් අන්න මෝදන් කරලා අපි නිදහස්සෙන්ඩුව. ඒකටයි පින්ඩෙන්. ඒ අපි දෙැන පිනෙන් ඒ අපේ ඥාතීනයම් අසරනානාත්ව ඒකට පත්වෙලා තිී ඕොන ඒක දෙව නිකාරණය ගන්න පුළුවන් අයට ඒ පින් අරගෙන නැවත මනුස්්‍යත්ත පටිලාභයක් ලබලා මේ මඟ වඩන්න අවස්ථාවක් ලබාතින. එක දෙව නිියක හැම කෙනෙකුටම ගන්න බෑ නමුත් අපි හැම කෙනෙකුටම දෙන්නදුව. අ්‍යවාරයෙන් දෙද්ද අනුවෝද කරන්න න පවරන්න හුන් දෙන්න ඕන සියටු සබ්බේ දේවා සබ්බේ භූතා සබ්්‍යය සත්හා සබ්බේ නාති අනිත්ඒ සරයතුන් වහන්සේ මේ දැමම් ප්‍ර්‍යවේක්ෂාව කරදී මටම මග හැරෙන දෙයක් ම මේ අහන්නේ වැරදිද කියලා මේ මට මග හැරෙනව දෙවියන් සියලු දෙවියන්ට පින් අනමෝදන් කරන එක සිහිවෙන්නේ නැහැ. එක ඒ එක වැරද්දක් ඒ අඩුවක් හැම පින් බම්කොද දෙවියෝ ඔබ සියලු දෙනා දෙන පිණෙන් තමයි ඇපෙන්. භූතයොන්ට ප්‍රේටයන්ට දෙවියන්ට ඥාතීන්ට හැම කෙනෙකුටම පින් දෙන්න ස සේ දේවා අනුමෝදන්තු සබේ භූට අනුමෝදන්තු සබබේ සත්තා අනුමෝදන්තු. සබබේ ඥාතිීය අනමෝදන්තු. ද අපි ගාතාවක් දැන් කියවන මේ දුණ දේශනාව අවසාන සබ්බේ දේවා සබබේ භූතා සබ්බේ සත්තා ඉරි පසි ඥාතීට ඉඩම් මේ ඥාතීනං හෝති ඉඩම් මේ ඥාතිීනං හොට ඉඩන් බෝඥාතී නං වෝටඒඥාතීට මටාර්රි හතුනාසදන් ප්‍ර්‍යවේක්ෂාව නිසා මටයක මගැරීමක්හොනයට වැර ඒ මගැරීම නම් ඩැ මටග්‍රාගෙන කරන්න ර හරි වහන්සේ නිදක් නිරස අධිෂ්ඨාක.